අහම්බෙන් හමුවන අවස්ථාවන් මිනිස්සුන්ට නව ලෝකයක් විවර කර දෙන්නට සමත් වෙනවා. ලෝකෙම තුන්වෙනියට විශාලම සිනමා කර්මාන්තය පිහිටා ඇත්තේ නයිජීරියාවේ. එය හඳුන්වන්නේ නොලිවුඩේ නමිනි. ඔමෝටෝලා 1978 පෙබරවාරි 7 දින නයිජීරියාවේ ලෝගොස්වල උපත ලැබූ කෙනෙක්. ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධිය කදරමින් සිටි ඇය රංගන ශේෂ්ත්‍රයට පිවිසෙන්නේ නොසිතූ විරූ ලෙසින්. චිත්‍රපටයකට නිළියක් තෝරා ගන්න සම්මුඛ පරීක්ෂණයකට සිය හිතවතියක්ද සමගින් ගිය ඇය නිකමට පෙනී ඒ සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන්නා. අහම්බෙන් නිකමට පෙන් සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටි ඇය ඒ චිත්‍රපටය වෙනුවෙන් තේරී තිබුණා. එතැන් සිට නිළියක ලෙසින් ඇය අරඹ වූ ගමන් මග අදටත් නොනැවතුණු ගමනක්. ලෝකයේ ශුංගාරාත්මක කටහඬවල 12 ඇගේ කටහඬට හිමි වී ඇත්තේ 5 ස්ථානයයි. ඒ අනුව ඇය ගායන ශේෂ්ත්‍රය තුළදී කැපී පෙනෙන තරුවක් කුණා. ඒ අනුව ඇගේ ඇල්බම් මිලියන ගණනක් විකුණුණා. ඒ ඇල්බම් වලට රූප රචනා කරනු ලබන්නේද ඇය විසින්මයි. ගීත රචනයේදී මම සිදු කරනු ලබන්නේ මගේ ආත්ම ප්‍රකාශනයයි. මම චිත්‍රපටයක හෝ වෙනත් කතාවක රඟපානවට වඩා ඒ මට සමීපයි. මගේ අතින් ලියවෙන්නේ මගේ හැඟීම්. මගේ රටේ ජනතාවගේ හැඟීම් අපේ රටේ ජනතාවගේ දශාව වෙනස් විය යුතුයි කියන දෙයයි. රටේ ජනතාවට කියාගන්න බැරි කඳුළු කතාව මගේ හඬින් පණ දීම තමයි මම කරන්නේ. ඒ නිසා ආදරේ සුන්දරත්වයේ ගැයෙන මායාමය සුන්දර කතාවට වඩා මගේ සංගීතයට ජනතාව කැමතියි. මේ වන විට සිය ගමන් මගෙහි කිනි පෙත්තටම නැගී සිටින ඇය 2018 වසර සිට ඔස්කා සම්මාන උළෙලේද විනිශ්චය මණ්ඩලයට පත්ව සිටියේ. දේශීය හා අන්තර්ජාතික ඇය විසින්ම සම්මාන 40කට අධික විදිනාගෙන තිබේ. 2015 එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ සාම දූතිකාවක් ලෙසින් සියෝරා ලියෝන් හා ලයිබීරියාවට සංචාරය කරන ඇය විසින් ඒ හරහා ලෝකයේ වෙත බොහෝ සේවයක් සිදු කර තිබිණි. ඇය විසින් අරමන ලද ඔමටෝලා යූත් එම්පවර්මන්ට් නම් තරුණ සංවිධානය මගින් නයිජීරියානු රජයේ අත්නොමතික ක්‍රියාවන්ට එරෙහිව තරුණ තරුණියන් දහස් ගණනක් සංවිධානය කර තිබේ. එමෙන්ම එක්සත් රාජධානිය විසින් ලෝකයේ රටවල් බොහෝ ගණනක දරුවන් වෙනුවෙන් ආරම්භ කළ වැඩසටහනට ඔමටෝලා විසින් සිය කටහඬ මුස්කර තිබේ. පාරිසරික සංරක්ෂණය ගැන හිතන ඇය විසින් නයිජීරියාවේ විශාල ඩෙල්ටාවක් වන නිග ඩෙල්ටාහි තෙල් කාන්දු වීම ගැන හඬ නැගීම ලෝපුරා පරිසර හිතකාමීන්ගේද ප්‍රශංසාවටද ලක්ව තිබේ. ඒ සියල්ලට අමතරව කැප්ටන් මැතිව් එකයින්ඩේ සමගින් විවාහ වූ ඇය දරුවන් සිව් දෙනෙක්ගේ දයාබර මවකි. ඔබ තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බුවත් අලුත් වීඩියෝස් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.